අයිබෝන් ඔන්න තවත් අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ රසායනික සම්තුලිතතාවය මේකත් අර කලින් කරපු වගේම තියරි පාඩ එක ඊට පස්සේ ප්‍රශ්න වෙන විදිය ඔකමත් එක්ක අංග සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා අලුතෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් මේ පාඩම මේ ඉඳගෙන ආන්නේ යන්න පුළුවන් බැරි නැත්නම් අම්ල වාෂ්ප සම්තුලිතතාව සම්පූර්ණයෙන්ම දාන වීඩියෝස් 18කින් ඊට පස්සේ චාල රසායන වීඩියෝස් 10කින් දාන සම්පූර්ණයෙන්ම ඊට පස්සේ ශක්ති විද්‍යා පාඩමාලාවක් දැන් මේ දවස්වල කරගෙන යනවා ඒකත් එක්ක ඒක බලන්න පුළුවන් ඔය පාඩම් කරන විදිය කොහොමද අන්තර මේ YouTube channel එකේ දිනනවා එතකොට right යම් පාඩමකට රසායන සම්තුලිතතාවය මේක මෙහෙමයි මේකේ තියෙන කොටස් දෙකක් හරිද කොටස් දෙකේ එකක් තමයි theory part එක ඒකේ තියෙන්නේ ඔය ලේ චැට්ලිය මූලධර්මයේ කියලා බර වචනයක් තියෙන සංකල්පයක් තියෙන එක බොහොම සරල දෙයක් හැබැයි ඊට පස්සේ තව ඔය ප්‍රස්තාර ටිකක් තියෙන පැහැදිලි කිරීම theory part එකක් ඒවත් අහනවා මම අහන්නේ නැහැ කියලා කියන්නේ නමුත් මේකේ ගණන් හදන part එක තමයි 70% කට හැමදෙම තියෙන්නේ හරිද දැන් මම දැන් පොඩ්ඩක් ඔය සාම්ප්‍රදායික මේ පාඩම කරන විදිහ නෙමෙයි කරන්නේ මම මුලින්ම ගණන් හදන පාඩක පොඩි ස්ටාර්ට් එකක් අරන් එතනින් පාඩම පටන් ගන්නවා හරිද බය නැතුව අර අර තියරි පාඩේ ප්‍රස්තාර මුලේ චැම්බිය මූලධර්ම මේ හැමදේම කරනවා මම වැඩේ පටන් ගන්නවා ගණන් හදන පාඩක හරිද මේ පාඩම පුරාටම ඇහෙන්නේ KP සහ KC ගැන මේ වචන දෙක ඒකට ඒකත් එක්ක අද පාඩේ ප්‍රධාන සංකල්ප මේ දෙක විස්තර කරන එක රයිට් සමතුලිතතාවය ඉස්සෙල්ලාම පොඩ්ඩක් කියා දෙන්නම් මොකක්ද සම්තුලිතයක් එනවා කියන එකෙන් කියවෙන්නේ කියලා. දැන් සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාව දන්නවනේ. සාමාන්‍ය ප්‍රතික්‍රියාව. සාමාන්‍ය ප්‍රතික්‍රියාවකයි සමතුලිත ප්‍රතික්‍රියාවයි වෙනසක් වෙනවානේ. වෙනස මොකකින් කියලා දෙන්නම්. හරි මම උදාහරණයක් අරන් ගින් කියලා දෙන්නම්. මෙතන ගතොත්තුමා මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් ඉදන් දිනවා කියලා A කියන මේ භෞතික අවස්ථා හැමදෙසියම ලියන්න ඕනේ. ෆිසිකල් කෙමිස්ට්‍රි පාඩම්වලදී ප්‍රතික්‍රියාවක් ලියුවත් ප්‍රකාශන ලියද්දී මම ඒක මතක් කරනවා ආයෙ පාරක්. මෙන්න මේ හිතනවා මෙන්න මේ ප්‍රතික්‍රියාව දිනනවා කියලා. හරිද? මොනෝ ප්‍රතික්‍රියාවක් දිනනවා? වායන ප්‍රතික්‍රියාව. හරිද? එතකොට මේ ප්‍රතිවර්ජ ඊතලයේ තමයි ඔය සම්තුලිතතාව කියන සංකල්පේ මූලිකම දේ. පැහැදිලිද? ප්‍රතිවර්ජ ප්‍රතික්‍රියාව. මොකද එකෙන් කියවෙන්නේ? ප්‍රතික්‍රියක වම් පැත්තයකින් දකුණු පැත්තට ලක්කේ ප්‍රතිපල පල ගන්නත් පුළුවන්. පළවෙනිම ආපු කොටස ප්‍රතික්‍රියකට පත් වෙනත් පුළුවන්. දෙපැත්තම සිද්ධ වෙනවා නම් මේක ගත්තොත් එහෙම ඒ වලින් B සහ C හදා ගන්න පුළුවන් මොන අනුපාතෙන්ද මේ තුලිත කරපු අනුපාතය මොකද්ද මවුල අනුපාතනේ ස්ටොයිකියෝමෙටික සමූහය කියලා කියන්නේ මවුල අනුපාතය. කියන්නේ A මවුල මේක නේද තියෙන්නේ. A මවුලකින් B මවුල දෙකකුයි C මවුල එකකුයි ගන්න පුළුවන්. එහෙනම් කියන්නේ A මවුල 10කින් B මවුල 20කුයි C මවුල 10කින් ගන්න පුළුවන් මේ විදිහට. ඒ හදාලා ප්‍රතික්‍රියා තුලිත කරපු අනුපාතයෙන් අපිට පුළුවන් වම් පැත්තේ කෙනා දැම්මොත් ආරම්භයේ දකුණු පැත්තේ කට්ටිය ගන්න. බැරිද? මේ ප්‍රතිවර්තී ඉතලේ මොකද්ද කියවෙන්නේ? යම් අවස්ථාවක ඔයා A නැතුව B හා C මිශ්‍ර කරෝදී ඒ B හා C ප්‍රතික්‍රියා කරලා මෙන්න මේගොල්ලෝ ආපස්සට ඒ කියන්නේ ආපස්සට ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය රසායන ප්‍රතික්‍රියාව මෙහෙමනේ ලියන්නේ. හරිද? දැන් උදාහරණයක් ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තන HCl. හරිද? ලැබෙන HCl ජලය. ඔයාට NaCl එක ජලය කලවම් කරා කියලා ලුණුත් එක වතුර කලවම් කරා කියලා මේ අම්ලයේ මේ වශමේ ගන්න බෑනේ. එතකොට මේක ප්‍රතිවර්තේ නැහැ. පැහැදිලිද? මේකෙදි සම්තුලිතයක් ගන්න හදා කරන්න බෑ. එතකොට මේ වගේ වෙලාවෙ සම්තුලිතය හැදෙන්නේ නැහැ. පැහැදිලිද? සම්තුලිතයක් ගන්න නම් වම් පැත්තේ යකින් දකුණු පැත්තේ කට්ටිය ගන්න ඕන වගේම යම් අවස්ථාවක දකුණු පැත්තේ කට්ටිය මිශ්‍ර කරොත් ඒගොල්ලන්ට හැකියාව තියෙනවා වම් පැත්තේ කට්ටිය දෙන්න. ප්‍රතික්‍රියාව වලින් පළ ගන්නවා වගේම ආපස්සට පළ වලින් ප්‍රතික්‍රියාව දෙන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඔන්න ඕක තමයි සම්තුලිත පද්ධතියක් කියන්නේ බොහොම සරල මූලිකම දේ. තව ගොඩක් කාරණා ඉස්සරහට කියනවා. දැන් මම මේ මෙහෙමනේ සරල දැනින් පටන් ගන්නකොට සංකීර්ණ දක්වා යන්නේ. ඊට මම මෙතන බොහොම සරලව මේක මූහුත් දෙන්න ළමයට උනා තේරුම් ගන්න පුළුවන් වෙන පොඩිම දැනේ ඉඳන් මේ පාඩම මුල් වීඩියෝ එකේ යනවා. හරි හැබැයි අපි අද ක්ලාස්වල ප්‍රශ්නයක් කරනවා. ඊට පස්සේ එතනින් එහාට අපි ටික ටික සංකීර්ණ ගණන් සියල්ල දක්වා උඩින්ම සංකීර්ණ ගණන් දක්වා අන්තිමට යනවා. හරි ඒකවල මේ ආ ඒකම පොඩි මණ්ඩලයක් තුල කියනවා. මම කොහොම වීඩියෝස් මොනවද වැඩි කරනවා කියලා රසායනික සම්තුලිතතාව යනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් අපි පටන් ගන්නවා තව දවස් කිහිපයක් ඇද්දී කලාප සම්තුලිතතාවය හරි වියාප්ති සමූහ කියලා කොටසක් එකේ තියෙනවා කලාප සම්තුලිතතාවයේ වියාප්ති සමූහ කියලා අපිට ඒකත් දෙක චාලක රසායන ගන්නුත් ටිකක් ආයෙ හදන්න පුළුවන් ඒක කලාවම් කරලා හරි රයිට් එතකොට මේ පණ්ඩිත මත තියාගන්න එතන මෙන්න මම ගත්ත සම්තුලිත පදයකට උදාහරණයක් රයිට් පොඩම විස්තර කරගමු මෙන්නේ ඔයා හිතන්න අපි භාජනයක් අරගෙන හරි ඔකට යම් කිසි ක්‍රමයකට මොකක් හරි වටයක් ගන්න ඔක ක්‍රමයකට A ගෑස් කියන කෙනාගේ මවුල 15ක් දාලා මේක පද්ධතිය වැළුවා. හරි දැන් සම්මුද භාජනයක් වායුවක් මෙයාට පිටවලා යන්න බෑ.
දැන් අපි කිසියම් උෂ්ණත්වයකට පත් කරලා මෙන්න මේ සමතුලිතය ඇති වෙන්නේ ඉඩ හරිනවා. පැහැදිලිද? ඔයාලට සමතුලිතතාවය කියන වචනයත් එක්කම තව වැදගත් දෙයක් මම උඩට එන්න ඕනේ. දැන් වෙනද අපි කතා කරමු නේද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල පහකුයි HCl මවුල පහකුයි දැම්මොත් සෝඩියම් ක්ලෝරයිඩ් මවුල පහයි ජලයේ මවුල පහයි ලැබෙනවා කියලා. හරිද? අම්ල වශයෙන් ප්‍රතික්‍රියා වගේ දේවල් වලදී. එතකොට ප්‍රතික්‍රියාවක අපි යම් ගැළපෙන අනුපාතයෙන් මිශ්‍ර කරෝදී දැන් උදාහරණයක් NaOH එක HCl එකට අනුපාතයෙන් ප්‍රතික්‍රියා වෙන්නේ. එහෙනම් අපි එකට එක මවුල අනුපාතයෙන් NaOH එක HCl කලවම් කරාට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම ඉවර වෙනවා. ප්‍රතික්‍රියාව සියල්ලම අවසන් වෙලා පළ බවට පත් වෙනවා. අන්තිමේ වලදී පළ විතරයි තියෙන්නේ. පැහැදිලිද? සමතුලිතතාවය කියන එකේ ප්‍රධානම සාධකයක් මතක තියාගන්න කිසියම් ප්‍රභේදයක් ආරම්භෙදි දැමුවදී එයා 100ට 100ක් දහුණු පැත්තේ රැග්ගේ පළවාරපත් වෙන්නේ නැහැ. කියන්නේ ප්‍රතික්‍රියාවක දැමුවොත් ප්‍රතික්‍රියාව වලින් 100ට 100ක් පළවාරපත් වෙන්නේ නැහැ. කොටසක් ඉතුරු වෙනවා. යම් දහුණු පැත්තේ රැග්ගේ කල දැමුවොත් ඉවර වුණාම ප්‍රතික්‍රියාව දෙන්නේ නැහැ. හැබැයි මේ දාන ප්‍රමාණය 100ට 100ක් අවසන් වෙලා ප්‍රතික්‍රියාව දෙන්නේ නැහැ. ඒවල යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. කෙලියෙන් කිව්වොත් සමතුලිත පද්ධතියක් සම්බන්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් යම් අවස්ථාවක සමතුලිතයක් කියන එකක් තියෙන නම් ඒ ඉන්න සංගතක හැමෝම ඉන්නවා කවුරක්වත් ශුන්‍ය වෙන්න බෑ ශුන්‍ය කියන සංකල්පේ සමතුලිතතාවයදී නෑ හරි මේ කිසිම කෙනෙක් බිඳුව වෙන්න බෑ හැමෝම යම් යම් ප්‍රමාණවලින් ඉන්නවා ඒ මොන ප්‍රමාණවලින්ද ඒව අතර සම්බන්ධ මොනවද අන්න ඒක ඔක්කොම ලස්සනට ඉස්සරහට ගියාද හරි එතකොට හිතන්නකො ඒ ගෑස්ගේ මවුල 15ක් දැම්ම කියලා ආරම්භෙන්නේ ඔය ඒ ගෑස්ගේ මවුල 15ෙන් මුළු ප්‍රමාණයම බීහාසි ලබා දෙන්නේ නෑ කොච්චරද බීහාසි ලබා දෙන්නේ අපි දන්නේ නෑ ඒක ඒකේ ආදාර ප්‍රතික්‍රියාවට සම්බන්ධ ලක්ෂණයි හරි කොච්චර ප්‍රමාණයක් බීහාසි බවට පත් වෙනවද කියන එකට විවිධ සාධක බලපාන හරි උෂ්ණත්වය වගේ සාධක ඊට පස්සේ මේ පද්ධතියට මොන වගේ ප්‍රතික්‍රියාවක්ද මේක ඒක හෙටින් කිව්වොත් එහෙම ප්‍රතික්‍රියක දැම්මට පස්සේ ඵල ලැබෙන්න පුළුවන් ඔක්කොමද ප්‍රතික්‍රියාවේ ශුන්‍ය වෙනවද නැහැ කොටසක් පොඩ්ඩක් හරි අපි දන්නේ නැහැ ඒක පොඩ්ඩක් ඉදිරි වෙන්න පුළුවන්ද මට ගොඩක් ඉදිරි වෙන්න පුළුවන් ඒක මේ පද්ධතියේ ලක්ෂණයි හරි ප්‍රතික්‍රියාවෙන් 90% ක්ත බල බවට පත් වෙන 10 න් 30 න් එක සමතුලිතයෙන් සමතුලිත වෙනස් අපිට ඒක කලින් උපකල්පනය කරලා කියන්න බෑ මෙහෙම සංකේත වලින් දුන්නාට පස්සේ හරිද එතකොට ඉතින් මේ අපි ඉතම සරල දෙයක් තියෙන දරෝ මේ ආරම්භයේදී ඒ ගෑස්ගේ මවුල 15ක් දැම්මා හිතන්නකෝ ඔය 15ෙන් 10ක් ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා පළවමද හරි ඒලා කියන්න පුළුවන් 15ක් දැම්ම නම් 10ක් බෑ වුණා නම් ප්‍රතික්‍රියාවේ වෙලා පළවඩපත් වෙන්න කීයක් ඉදිරියද 15ක් දැම්ම නම් 10ක් නම් බෑ වෙන්නේ 5ක් ඉදිරියනේ කියන්නේ ඔය යම් කිසි ප්‍රමාණයක් මේ දාපු කෙනා මුලින්ම දාපු නම් ඉතුරු වෙනවා අන්තිමට හරි එතකොට බය කල්පනා කරපන්න 15ක් දැම්ම ඒ ගෑස් අන්තිමේදී 5ක් ඉදිරිය වෙනවා 10ක් බෑ වෙලා එහෙනම් මේ 10 බෑ වෙන්නේ මොකටද එක නම් b2 ඒක නම් b2 ඒ 10 නම් b නම් 20 නේ නම් ඒ 10ක් බෑලෙදි b 20ක් ඇදෙනවා c 10ක් ඇදෙනවා නේ හරි නේද ඒක c නම් එකට එකයි ඒකකින් c එකයි ඒ 10කින් c 10යි හරි ඒ 20 නම් c 20යි ඒක b නම් ඒක නම් b 2යි ඒ 4ක් නම් b 8යි නේද ඒ 10ක් නම් b 20යි එහෙම ගන්නවා දෙගුණයක් නේ මේ අනුපාතේ ඉතාල අද මේ මවුල අනුපාතය විතර කරනවා කියන්නේ පැහැදිලිද කාටද මවුල අනුපාතන අදහසක් නැත්නම් රසායනික ගන්න එක දිහා මට මම වීඩියෝස් ටිකක් අදාල දෙනවා මවුල ගණන් හදන විදිය මූලික දේවල් වල ඉඳගෙන මේක පොඩ්ඩක් බලනවා කිසිම අවුලක් නැහැ දැන් දැනගනි හරි එතකොට දැන් මොකද මම මේ ඔයාලට කියන උසහ කරන්නේ මේ මේ පද්ධතිය සම්පූර්ණ කරන නම් මොකද වෙන්නේ ආරම්භයේදී ඒ දැමුවදී භාජනය ඇතුළත ඒ දාපු සියලුමගේ ඉවර වෙනා ශුන්‍ය වෙන්න බෑ ඒ දාපු ඒ ප්‍රමාණය ඒ ගෑස් ප්‍රමාණය කොටසක් ඉතුරු වෙනවනේ කොටසක් ප්‍රතික්‍රියා වෙලා B හාසිලා බලන්න යනවා උපාදයි හරිද හිතන්නකෝ යා මෙතන B හාසි විශ්ව කරනවා කියලා ආරම්භයේදී ආරම්භයේදී ඒ ගෑස් නැහැ B හාසි හිතන්න B ගෑස්ගේ මවුල 8කුයි හරි මේ නියමානුපාතය මිශ්‍ර කරන කෙනෙක් මේකක් නැහැ. අපිට මොන තරම් දාන්න පුළුවන් B ගෑස්ගේ මවුල අඩුයි දන්නකෝ C ගෑස්ගේ මවුල පහකුයි දැම්මා කියලා. හරිද? එතකොට අන්නේ දාපුවයි යම් ප්‍රමාණයක් විතරක් අපි කියනවා පසුපසට නැගුරු වෙනවා කියලා. නම් දෙකක් තියෙනවා මතක තියාගන්න. ප්‍රතික්‍රියාව වලින් ඵල ලැබෙනකට කියන අපි ඉදිරි ප්‍රතික්‍රියාව. දැන් මේ පැත්තට ප්‍රතික්‍රියාව මම මොකද කියන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාව සිදු වුණා. නැත්තම් ප්‍රතික්‍රියාව ඉදිරියට නැගුරු වුණා කියලා කියනවා. ඉදිරි ප්‍රතික්‍රියාව මෙන්න මේගොල්ලෝ එකතුනා මෙන්න මේ ඒලවා දුන්නා පළලවා يعني ප්‍රති ඵලයක දුලා ප්‍රතික්‍රියාව මම පැතිනා ලවා දුන්නා අර පසු ප්‍රතික්‍රියාව කියන ප්‍රමාණය නම් පසුපසට නැඹුරු වුණා කියලා ප්‍රතික්‍රියාව. පැහැදිලිද? ඉදිරි ප්‍රතික්‍රියාව යම පැත්තේක මේගොල්ලෝ මෙබල ගන්න එක අනිත් පැත්ත මොකද? ආපසු පසු ප්‍රතික්‍රියාව. එතකොට ඉඳන් ආරම්භයේ භාජනය තුන දැම්මා කියලා B ගෑස් 8 කුයි C ගෑස් 9 5 කුයි
දැන් නියම අනුපාතයෙන් කලවම් කරලා තියෙන්නේ කලවම්ෙන් මේකට ප්‍රතිග්‍රහ නම් දෙකට එක අනුපාතය. ඉතින් එහෙම නෙමෙයි කලවම් කරලා ඒක ප්‍රශ්නයක් නෑ අපිට ඕන ගණන් දාන්න ඕන. හරි? ඉතින් කියන්නේ කිව්වොත් එහෙම දැන් මොකද වෙන්නේ? මේදෙන තමන්ගේ බාඩුවේ ඉන්නේ. මේක වල අනුපාතයෙන් පසු ප්‍රතිග්‍රහ සිද්ධ වෙලා ඒ ලබා දෙනවා. හරිද? එතකොට දැන් උදාහරණයක් අතුලෙම ඉදන් ගන්න ඕන. අපි හිතමු B ගේ මවුල 4ක් ප්‍රතිග්‍රහ වුණා. B ගේ මවුල 4ක් ප්‍රතිග්‍රහ වුණා. දැන් මම මුලින්ම B 8ක් B ගෙන් 4ක් ප්‍රතිග්‍රහ වුණා. B 8ක් දැම්ම 4ක් ප්‍රතික්‍රියා වෙලා අවසන් වෙදි ඉතුරු කියන 4ක් ඉතුරුනේ. එතන B 4ට C කොච්චරක් ඕනද? 2 නම් 1යි. 4 නම් 1යි. භාගය 2 නේද? මේ 2 නම් 1යි. 20 නම් 10යි. 200 නම් 100යි. එහෙනම් 4ක් B ප්‍රතික්‍රියා වෙදි C කොච්චරක් ඕනද? දැන් ප්‍රතික්‍රියා වෙන C 2ක් ඕන. එහෙනම් C 5ක් තිබුණා. C 2ක් වියදම් වුණා ඉතුරු කියන 5ක් තිබුණා වලින් C ගෙන් 2ක් වියදම් වුණා C 3ක් ඉතුරු. C ගේ මවුල 3ක් ඉතුරුනා. D ගේ මවුල 4ක් ඉතුරුනා. අනේ යම් යම් ප්‍රමාණයෙන් දෙන්නම ඉන්නවා. ඒ කොච්චරක් වෙනවද? විසාවිෂවතු 2 නම් 1යි එනවා 4ක් නම් කීයද 2ක්ම වල එයා දෙනවා නේ මොනවාද 2 නම් 1යි 20 නම් 10යි එනවා 4කින් නම් 2යි මොකද කරන්නේ දැන් හැමෝම ඉන්නවනේ ඒ ඉන්න ප්‍රමාණය කොච්චරක්ද මොන මේ කොච්චර ප්‍රතිශතයක්ද වැඩිපුර ඉන්නේ ප්‍රතික්‍රියාවද වැඩිපුර පළද ඒක අපිට කියන්න බෑ ඒක අදාළ පද්ධතියේ ලක්ෂණික හරි අපිට ඒක උපාවරණය කරලා කලින් කියන්න බෑ බැලුවි එතකොට ඔන්න සමතුලිත පද්ධතිය මොකද මෙහිමාව උලුර ගන්න ඕනේ සමතුලිතයක් නම් වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන හැමෝම ඉන්නෝනේ අවස්ථාවේ. සමතුලිත අවස්ථාවකට පත් වෙන නම් මොකද නම් වෙන්න ඕනේ? මේ දකුණු පැත්ත වම් පැත්තේ ඉන්න හැමෝම කට්ටියම ඒ අවස්ථාවේ පද්ධතියේ ඉන්න ඕන. පැහැදිලිද? එතකොට ඔන්නෝම සමතුලිතයක් ඇති වුණාට පස්සේ ඒ පද්ධතියට අදාළ ලාක්ෂණික වෙච්ච නියත අගයක් තියෙනවා. අනේ නියත අගේ ලැබෙනකන් තමයි ඔන පොයින්ට් එකට ආව කොච්චරක් වී වෙනවද? කොච්චරක් अनिवार्य යම් යම් ප්‍රමාණ වලින් මොකක්ද යම් යම් ප්‍රමාණි ඒ යම් යම් ප්‍රමාණ තීරණය කරන්නේ අදාළ පද්ධතියට ලාක්ෂණික වෙච්ච නියතාවයක් තියෙනවා හරි ඔන්න නියතාවය අපිට දෙවිදිහකට කියන්න පුළුවන් එකක් තමයි KC K කියලා දාන කැපිටල් K අමර C කන්සන්ට්‍රේෂන් එක සාන්ද්‍රණය කියන්නේ හරි සිම්පල් K දාන්න එපා සිම්පල් K දාන්නේ අර චාලක රසායනයේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නියත ඒ වෙනම සිද්ධියක් ඒක හරි ඒකයි මේක අතර පොඩි සම්බන්ධයක් තියෙනවා මම අන්තිමටම කියන්නම් හරි මේ මෙතන කැපිටල් කී දාන C කන්සන්ට්‍රේෂන් එක සාන්ද්‍රය ඇසුරින් නියතයි හරි ඒක එන විදියක් තියෙනවා KC එක ලියන්නේ මතක තියාගන්න දකුණු පැත්තේ සාන්ද්‍රණ ටික මුලින්ම වම් පැත්තේ සාන්ද්‍රණ වලින් බෙදලා කීපයක් ඉන්නවා නම් ඒක එක ගුණ කරලා හරි එතකොට මේක KC කියන්නේ B gas A සාන්ද්‍රණය මොන කොඩුවරහන් දාන සාන්ද්‍රණය නම් concentration of B එහෙම C දාලා B gas එහෙම දාන්න පුළුවන් නම් කොඩුවරහන් දාලා AC සාන්ද්‍රණය සංගීත කොඩුවරහන් දාලා B gas ගේ සාන්ද්‍රණය හරි දෙන්නේ නේද එකිනෙකා ගුණ කරලා C gas ගේ සාන්ද්‍රණය බෙදන්න වම් පැත්තේ දකුණු පැත්තේ සාන්ද්‍රණ ටික වම් පැත්තෙන් බෙදන්න KC නේ හරි ඉතාලම සරලයි දකුණු පැත්තේ සාන්ද්‍රණ ටික වම් පැත්තෙන් බෙදන්න පැහැදිලිද ඉදාවැදගත් පරම මතකද කරන්නේ මොකද්ද මෙතන 2b තියෙන හින්දා b ගේ සාන්ද්‍රණය විතරක් ගන්න හරියන්නේ නැහැ b ගේ සාන්ද්‍රණය අරගෙන 2b ඉන්නා මෙතන වර්ග කරන්න ඕන මෙතන 1c ඉන්නා හරි c ගේ සාන්ද්‍රණය පරිවර්තන එකකින් කියන්න ඕනේ නැහැ ඒකක් ඉන්න ඒ සාන්ද්‍රණය පරිවර්තන එක ඔන්නෝම කියන්න මම තව උදාහරණයක් කියනවා මේක මරලා ගන්නම් අපිට දුන්නා ප්‍රතිග්‍රහ මෙහෙම අපිට දුන්නා මෙහෙම 3a වලින් ලැබෙන 2b + c දැන් මොකද ලියන්නේ හරි ලේසි දකුණු පැත්තේ සාන්ද්‍රණ ගන්න කීපයක් ඉන්නා එකිනෙකා එකතු කරන්නේ වැඩි කරනවා හරි කීපයක් ඉන්නා එකිනෙකා වැඩි කරලා දානවා එතකොට දකුණු පැත්තේ සාන්ද්‍රණය විදෝව වම් පැත්තෙන් තවකට කරනෝනේ ආ 2b ඉන්න b ගේ සාන්ද්‍රණය වර්ගීකරණය ඉතාම සරලයි මොනිසෝලෙටම මේ තියෙන්නේ c එකක් ඉන්න c ගේ සාන්ද්‍රණය පළවෙනි බලය එකක් හරි 3යි කියනවා මොකද කරනෝනේ a ගේ සාන්ද්‍රණය ඝනය 3 බලයට දානවා හරි පැහැදිලිද එතකොට තව කාරණයක් කියන්න කේසීට නිශ්චිතම එකකයක් තියෙනවද? ඔ කේස් සාන්ද්‍රණයම ඉන්නේ ඝන ඩෙසිමීටර මොල් වලින්නේ. SI එකක ගණන් ඝන මීටරේට මොල් වල පරිමාමනේ SI එකක ගණන් ඝන මීටරේ ඉන්න ඝන මීටරේට මොල් නෝ අපි බොහෝ දේ යදාගන්න එක නෙමෙයි බල සාන්ද්‍රය මන්නේ නම් බොහෝ දේ යදාගන්නේ ඝන ඩෙසිමීටර මොල් වලින් පොල් DM වලින් තුන. දැන් කේසීට එකකයක් නොදි වෙන්න පුළුවන් නේ.
ඇයි මේ උඩයට කැපිලා කියොත් කේසී දිලා තමයි විතරක් වෙන්න පුළුවන් හරි ඒකක් තියෙන්න පුළුවන් දැන් මෙතන මොකද කේසී කියේකද ඉරෙන් උඩ සාන්ද්‍රණ ඝණයක් තියෙනවා යටත් සාන්ද්‍රණ ඝණයක් කැපිලා ගියම ඒකකයක් නැහැ ඉලක්කමක් විතරයි පැහැදිලිද හරි බලන්න කලින් කියවගෙන එහෙම තිබුණා මට කේසී කියේකද කියන්නේ කේසී ගේ ඒකකය තැනෙන් තැනට වෙනස් වෙනවා පේපර් එකේ ඒගොල්ලෝ අපිට දෙනවා මේ සම්බන්ධ ප්‍රතික්‍රියා ඒගොල්ලෝ අපිට දෙනවා ඒක කේසී කියේකද අපිට හදලා ගන්න පුළුවන් දැන් මේක නම් මොකද කේසී කියේකද ඉරෙන් උඩ සාන්ද්‍රණ පද දෙකයි මෙතන එකයි තුනක් නේ ඉරෙන් උඩ සාන්ද්‍රණ පද දෙකයි එකයි තුනක් මෙතන එක තියෙනවා ඉරෙන් සාන්ද්‍රණ ඝණයක් මෙහෙට එකක් නේ එතකොට ඉරෙන් උඩ සාන්ද්‍රණ පද තුනයි බෙදිය පළයා සාන්ද්‍රණ පද එකයි කැපෙන් ගියාම එකක් මෙතන තුනයි මෙතන එකයි එතකොට අපි ගමු උඩේන සාන්ද්‍රණ වර්ගය සාන්ද්‍රණ වර්ගය මොකක්ද ඒක සාන්ද්‍රණ නම් එම්පෝරියම් ඩීඑම් වල තුන වර්ගනම් මවුල වර්ග ඩීඑම් වල තුන වගේ ඩීඑම් වල හයි මේක තමයි කේසික ඒක පැහැදිලිද හැබැයි කේසික ඒක කිය අදාළ සම්බන්ධයෙන් සම්බන්ධව වෙනස් වෙනවා අපි අපි නිශ්චිත දෙකක් කියන්න බෑ මොකද සාන්ද්‍රණ ගුණාකාරයක් කියලා කියන්න පුළුවන් නේ හැබැයි කැපිලා යනවා පුළුවන් එක නැති වෙනවා පුළුවන් හැබැයි වෙනනම් සාන්ද්‍රණ භාග තුනයි මෙතන එකයි කැපිලා ගියාම තුනක ඒක එකක් මෙතෙන් කපලා දැම්මම අපි සාන්ද්‍රණ භාගය ඒකෝර මොන එම් ඕල් වර්ගය ඩීඑම් තුන වෙනහ එම් ඕල් ඩීඑම් තුනේ වර්ගය නේ රයිට් එතකොට මොන කේසි හරිද ඊට පස්සේ මේකම වායු පද්ධතියක් නම් පුළුවන් නේ වායු අණු ගිහිල්ලා ඒක දින බඳුනේ බිත්ති මත හැප්පෙනවනේ වායුමණු ගිහිල්ල එයාඩංගු බඳුනේ බිත්ති වල හැප්පෙනවා ඒ බිත්ති වල හැප්පෙද්දී පීඩනයක් දෙනවා ඒකට කියනවා ආංශික පීඩනය කියලා වායුමණු වල හරිද එක එක තනි කෙනෙක් සතු තනි කෙනෙක් මගින් නැති කල හැකි තෙරපුම් බලය වායුමණු ඒ අඩංගු බඳුනේ බිත්ති වල කියලා හැප්පෙනවනේ දැන් මෙතන ඒ ගෑස් ගිහිල්ලා එයා බාහිර පිටියේ හැප්පෙනවා එතන අනේ ඒ ගෑස්ින්ද යම් පීඩනයක් කරනවා තෙරපුම් බලය මොකද කියන්නේ ඒ ගෑස් වල ආංශික පීඩනය හරි ආංශික කියන්නේ එයාගේ පමණක් පීඩනය කියන්නේ හරිද B ගෑස් ගිහිල්ලා හැප්පෙනවා එයා බඳුනේ පිටි වල. එතකොට අන B මගින් තෙරපුම් බලයක් B මගින් ඇතුළට පිටින්නේ B ගේ ආංශික පීඩනය. C මගින් තෝ ඒ පිටින්නම C ගේ ආංශික පීඩනය. ඔන්න ආංශික ආංශික කියන්නේ මොකක්ද මේ? තමා විසින් පවණක් ලබා දෙන කියන එක. හරිද? දැන් මේ වායු මේ පද්ධතිය ගත්තොත් වාදනේ A තියෙනවා B තියෙනවා C තියෙනවානේ. ඒක වාදනේ ABC තුනම තියෙනවා. හරිද? තුන් දෙනා ගිහම මුළු පීඩනේ දෙනවා. එතකොට ඒ තනි තනි කෙනාගේ පීඩන තමයි ආංශික පීඩනය. ඒ ඒ ගිහිල් හැප්පෙනකොට බඳුනේ පිටුල යාංශ වලින් දෙන පින්නේ ඒකේ පින්නේ ඒකේ යාංශු පින්නේ බීගෙන් බී යාංශු පින්නේ සීගෙන් සී යාංශු පින්නේ ඔය තුනේ එකතු මොකද්ද බඳුන තුල මුළු පින්නේ ඉතම සම්බදයක් ඒක එතකොට මෙතන සාන්ද්‍රණ මනින් නැතුව පීඩන මනකෙක් කියනාවේ පීඩන ඇසුරින් එනකොට නමක් ගන්න මොකද්ද මෙහෙම ලියලා තියාගන්න දැන් තියරි නෝට් එකක් ඔයා අදාළනවා මෙතනින් ටිකටම අනිවාර්යයෙන් මේ පොඩක් නෝට් එකක් දාගන්න KP එහෙමයි මහා වැල්කටරන් කියන්න එපා KC කියන්නේ කොහොමද KC කියන උදාහරණයක් විතරේ ලියලා තියාගන්න හරිද මේ උදාහරණයක් අර KP නම් මේකට මම ඒක පොඩක් මේ වීඩියෝ නවත්තලා KP වල ලියගන්න මොකද KP කියන්නේ ප්‍රෙෂර් එක පීඩනය ඇසුරින් මෙතන වල කරන්නේ තියෙන මොකද්ද ඒකට මේ කන්සන්ට්‍රේෂන් එක මොකද්ද P දාගන්නේ ප්‍රෙෂර් එක හරි මේ වීඩියෝ පොඩක් නවත්තනවත් බලන්න මොකද ඒක තමයි අර පොඩක් නෝට් එක ලියාගන්නවා ආය පොඩක් ආවස ගිලෝ නම් ආය බලනවා කිසිම ඒතර ආය බලන්න දෙයක් නෑ ආය කරන්න දෙයක් නෑ තීරපත් හරිද KP නම් මෙතන මොනවද ගන්නෙ සාන්ද්‍රණය මොකද්ද ගන්නෙ පීඩන ආංශික පීඩන එක කියන විදියක් තියෙනවා ප්‍රෙෂර් එකින්ද P අහුර දානවා කාගේද B ගේ දහුණු පැත්තේ පීඩන ගන්නවා ප්‍රෙෂර් ඔෆ් B B ගේ භෞතික අවස්ථාව අනිවාර්යෙන් දානවා මොකද මේ ප්‍රකාශන වලට ලබන දුන විභාග පේපර් එකේ අදාළ ප්‍රශ්න වලදී ඒක උන අනිවාර්යෙන් මේ භෞතික අවස්ථාව නැත්නම් ලබන දෙන්නේ නැහැ වාර මේවා හැම එකෙම භෞතික අවස්ථා දානවා ගෑස්ද ජලි ද්‍රවණ නම් A + AQ ඝනයක් නම් සොලිඩ් භෞතික අවස්ථා නේද තියෙනවා ඒක උන මේවා ඉදිරි භෞතික අවස්ථා වලින් ෆිසිකල් ඩිමෙන්ෂන් බලනදි මේ ප්‍රකාශන වලදි තෝරන. ඒක B ගේ පීඩනේ. මොකද කීපයක් ඉන්නවා මොකද කරන්නේ? කීපයක් ඉන්නවා ඒ කට්ටිය වැඩි කර ගන්නවා නේ ಗುಣ කරනවා කියන එක. හරි? මොන දහුණු පැත්තේ කවුද භෞතික අවස්ථා දෙක ගන්න? මේ පීඩනය B B අංශු මගින් වෙන පීඩනය C අංශු මගින් වෙන පීඩනය වැඩි කරගත්තා. බෙදනවා වම් පැත්තේ. මෙතන හරි ලේසි දහුණු පැත්තේ ඉතින් වම් පැත්තේ බෙදන්න. ගේමක් නේද? දහුණු පැත්තේ බෙදුවා වම් පැත්තේ බෙදන්න. හරි? බෙදන්න P A ගේ ඇස්. මොකද කරන්න ඕන වැඩේ එතනත් කියන්නේ? මෙතන 2 b ඉන්න මොකද කරන්න ඕනේ b ගේ පීඩනේ වර්ග කරන්න ඕනේ මොකද 1 c ඉන්න වරන්නේ නැහැ කිපරි බලේ 1 n එකේ පරිවි බලේ පැහැදිලිද k b ට ඒකේ මොකද වෙන්නේ කැපිලා යන්නත් පුළුවන් නැත්නම් පැස්කල් වලින් එකක් දෙන්නත් පුළුවන් පීඩනේ මයින් එක පැස්කල් නැත්නම් සමාන පදයක් n m ඍණ 2 වර්ග මීටරයට නිව්ටන් නේ n m ඍණ 2 ගෙන් හැමදියා ගන්න පුළුවන් දැන් කරලා කොහොමද එන්නේ ඉරෙන් උඩ පීඩන පද 2 1 3 යට එක කැපිලා ගියාම ඉරෙන් උඩ පීඩන පද 3 ඉහළ තුනයි පහළ එකයි කැපිලා ගියාම උඩ පේන වර්ගයක් ඉතුරු වෙනවා. එතකොට පැස්කල් වර්ගනේ. ඒ වගේම තමයි පැස්කල් වර්ගය. පැස්කල් වර්ගය නම් n n ඍණ 2 වර්ගය මොකද්ද? n² m ඍණ 2.
ඒ අඩංගු හිස්සවකාශය මෙහෙම සංකෘත පද්ධතියක් වෙනවනේ හරිද එතකොට ඒ අඩංගු හිස්සවකාශ වායු අංශු ගමන් කරමින් දිනවනේ එන කෙනියොත් ඒ බඳුනේ පරිමාව හිස්සවකාශ පරිමාව එතකොට ඒ මවුල ගන්න පරිමාවෙන් බෙදුවම හරි සාන්ද්‍රණයේ ඒකේ පරිමාණය මවුල ගන්න ගන්න එතකොට ගෑස් වල පරිමාවම ගන්න පුළුවන් මොකද්ද සාන්ද්‍රණය හොරන්නේ B ගෑස් කියලා ලිව්වා B ගෑස් ගේ සාන්ද්‍රණය දෙකක් නම් මොකද කරන්නේ වර්ග හරි උච්චාරණය බෙදි මම පැත්තෙන් ඒකේ වලට සාන්ද්‍රණයක් දෙනවා ඒකේ වලට පුළුවන් දීර්ඝයටි ඒකේ මවුල ගන්න ඒ ද්‍රාවණයේ පරිමාවෙන් බෙදුවා ද්‍රාවණයේ පරිමාව පටල ගන්න බෑ හරි මම උදාහරණයක් මෙහෙම අපි අධ්‍යයනය කළා නෝ ඔන්න මේ පැත්තේ ද්‍රාවණ කලාවේ තියෙනවා හරි එයා වාස්තුලා යම් කිසි ඵලයක් දෙනවා ඒක අපි සම්මුත කරනවා එතකොට මොකක්ද ඔයාලට B ගෑස් කි සාන්ද්‍රය කොහොමද ගන්නෙ කොච්චර B ප්‍රමාණයක් මේ වායු පරිමාව තුළ මෙන්න මේ කලාපය තුළ වායු කලාපය ඉන්නවා ඒ මවුල ගන්න බෙදුවා මේ වායු හිස් අවකාශ පරිමාවයි එතකොට ගන්න විදිහට මනු සාන්ද්‍රය ගන්න පුළුවන් ද්‍රාවණය කියන්නේ මෙන්න මේ ඒකස් ගැලී ද්‍රාවණේ මෙතන කොච්චර ඒ අදාගෙන ඒ දී වෙලා තියෙන මවුල වලින් කොච්චර පරිමාවක් තුළ කොච්චර ද්‍රාවණ පරිමාව තුළ මෙන්න මේ පරිමාවද ඒක පරිමාව දෙන්න ගන්න විදිහට මවුල කිසි අවුලක් නැහැ හරිද එතකොට කියවන්න නෑ අර ඉඳන් වැඩි දන්නවන්නේ නෑ කොහොමද කේසි වලට ජී එනවා ඒ කිය වෙනවා ඉච්චා හරි හරි කියන්නේ මොකද සරල බෙල්ඩින්ග් උත් එම කේසි වලට ගෑස් එනවා ඒ කිය වෙනවා එන මොකක්ද දෙන්නේ හරිද එතකොට බෙදන්නේ තියෙන එකනාවේ සාන එකක් ඉඳන් පළවෙනි බලය හරි කේ පී කියන දේ උත් එම මේකට කොහොමද කේ පී වායු වල වේනියක් තියෙනවා පී බී ගෑස් එකක් ඉඳන් වර්ගී ඒක වල වෙනක් දක්වන්නද නැහැ එච්චරයි නේද බෙදන්නේ නැහැ ඕනේ කිම් බෙදන්නේ එහෙම එච්චරයි හරිද KP වල ඉන්නේ ගෑස් වල විතරයි ඔතින් හර කතා කරන්න එපා හරිද තව එකක් ගමන් දෙන්නා මම නිකම් අනාකල්ප සම්බන්ධයෙන් දුන්නේ හරිද ABC කම කියලා හරිද එතකොට අපිට දුන්නේ මෙන්න මේකට ලියන්න කියලා KP කේසි ප්‍රකාශන මේ පැත්තේ ඉන්නවා 2A गैस मैं बैठती हूँ ना बी ए क्यू दाना देखा है सी ए क्यू माना क्या बोला है हमने अरे विभाग का आते ने बड़ा कारण है हम सांगेत बोल सांगेत का दाम है नहीं है जैसे अब दिया काला तो गया मैं मतलब पाप मैं दिया आज मैं है उनका बोल सांगेत का दाम है बड़ा कारण है काला तो गया तो मैं ऐसे सांगेत का दाम AC උදාහරණ වලින් සාන්ද්‍රණ AQ උට සාන්ද්‍රණයක් තියෙනවා ඔව් තියෙනවා නම් BAQ සාන්ද්‍රණය පරිමාවයි දෙකයි හරි කීපයක් මොකද කරන්නේ CAQ AQ උට සාන්ද්‍රණයක් තියෙනවා දෙකක් ඉන්න වර්ගයේ බෙදුවාම පැත්තෙන් A ගෑස් එකට සාන්ද්‍රණයක් තියෙනවා හරි දෙකක් ඉන්න මොකද්ද වර්ගය පැහැදිලි ඊට පස්සේ KB කොහොමද KB දකුණු පැත්තෙන් ආංශික වේගන මම බැලුවේ මෙතන මම පැහැදිලිව කිව්වා ආංශික වේගනේ කතා කරන්නේ වායු අංශු කිල්ලයි හිස් අවකාශයේ බඳුනේ පරිමාවයි පරිමාවට දාලා උසැසතුලා ඒ බඳුනේ බිත්ති මත හැප්පෙටි තෙරපුම් බලේ පීඩනේ නේද ගෑස් ද විතරයි පීඩනයක් තියෙනවා ඒක මේ ඒක වල පීඩනය කතා කරන්නේ නැහැ මෙතනදී එහෙනම් මූල් ලියන්න බෑ මෙතන ගෑස් කට්ටිට විතරනේ පීඩනේ තියෙන ඒක මෙතන මූල් ලියවෙන්නේ නැහැ නේ මේ මූල් ලියවෙන්නේ නැහැ කියන්නේ ඒක ලියන්න පැහැදිලිද මෙතන පීඩනයක් දෙන්න පුළුවන් කෙනෙක් නෑ ආංශික පීඩනයක් කතා කරන්නේ නෑ නම් මූණ වලින් එක ලියන්නේ නම් මූණ ලියන්න බෑ බෙදනවා අපැත්තේ ගෑස් නේ අන්න ඒ ගෑස් වලින් අතන B A ගෑස් ඒ දෙක අපි ඉන්නේ B A ගෑස් වල එච්චර ඒක කතා කරන්න පුළුවන් නේද පැහැදිලි මේකෙන් ඊටම සම්බන්ධයි එතකොට තව පොඩි ගැටලුවක් වෙයි සමහරුන්ට සංශුද්ධ ද්‍රවයක් ගත්තොත් දැන් A Q කියන්නේ දැන් උදාහරණයක් වතුරේ ලුණු ටිකක් දී කරාම සෝඩියම් ක්ලෝරයිඩ් A Q වතුරේ NaOH ටිකක් දී කරාම NaOH A Q හරිද ජලීය ද්‍රවණයක් හදන එහෙමනේ නිකම්ම වතුර විතරක් අතෝ සංශුද්ධ ජලය නිකම් සංශුද්ධ ද්‍රවයක් එතකොට සාන්ද්‍රණයක් තියෙනවද ඒකේ පරිමාවතුල මවුල ගන්න ඔව් තියෙනවා නමුත් තිබුණා ටික නියතයක් දැන් උදාහරණයක් ගත්තොත් අපි සංශුද්ධ ජලය කිසියම් උෂ්ණත්වයකදී ලීටරයක් ගත්තත් ලීටර 5ක් ගත්තත් ලීටර 200ක් ගත්තත් ඒ ජලයේ ජලයමයි නේද? මොකද මිශ්‍රවීම නැහැ සංසුද්ධයි නේ. අර තියාගන්නේ නම් ජලය වගේ සංසුද්ධ ද්‍රවයක් ගත්තොත් මොකුත් දිය වෙලා නැහැ. සංසුද්ධ ජලය විතරයි. ඒකට ද්‍රාවණයක් හදලා කියන්න බෑනේ. සංසුද්ධ ජලයම විතරයි. එතකොට සාන්ද්‍රණයක් දක්වන්න පුළුවන් නමුත් ඒ සාන්ද්‍රණය නියතයි. ඒකින් නම් ජලය වගේ සංසුද්ධ ද්‍රවවල සාන්ද්‍රණයක් මේ KC ප්‍රකාශන වලට ලියන්නේ නැහැ. ද්‍රවයකට සාන්ද්‍රණයක් තිබුණාට ජලය ඒ වගේ සංශුද්ධ ද්‍රවයක සාන්ද්‍රණයේ නියතයක් ඉඳලා KC ප්‍රකාශන වලට ජලය ලියන්නේ නැහැ
දැන් වල මම පොඩ්ඩක් අම්ල බාෂ්ම සම්පූර්ණත්වයට පොඩ්ඩක් මතක් කරලා දෙන්න සම්බන්ධ කරලා වැඩිවට බලන්න ගන්න. දැන් කිව්වොත් මෙන්න මේ බැලන්ස් එකට. හරිද? මෙන්න මේ බැලන්ස් එකට සම්බන්ධ කරලා. හරිද? ඔයාලට කිව්වොත් එහෙම. ඔය ස්ටියෝ ග්ලාස් කියන්නේ ස්ප්ලාස්ම තමයි. හරිද? මෙන්න මේකට සම්බන්ධ කරලා K C ලියන්න කියලා මොකද්ද ඔයාලා ලියන්නේ? KC සමානයි දහමු පැත්තේ සාන්ද්‍රණ මේ කොනල් යන පුළුවන් එක අප්ජාය මෙතන h+ කියලා විතර අමතරයි. ඒක මේක හරිද? එතකොට h+ කියන්නේ h+ තමයි අම්ල බාෂ්ම සම්පූර්ණ කරාගෙන වදකරන. මේ ಗುಣගිරිමෙලි ලියන්න ඕනේ නැහැ අපි නිකන් එකක් ලියද්දි ಗುಣගිරිම කියන්නේ තියෙන්නේ ඒවත් අවශ්‍ය දෙයක් නෙමෙයි. වම් පැත්තේ බෙදන්න බැරියයි ජලයේ වර්ගය කියලා. අපි KC වල ලියන්නේ මොකද්ද? AQ කට්ටියයි ගෑස් කට්ටියයි විතරයි කියලා කිව්වනේ. පැහැදිලිද කියන්නේ? එතකොට මේ ජලයේ සාන්ද්‍රයේ වර්ගය කියලා කියන්නේ මොකද? සංසුද්ධතරණය ලිප්පින්නේ AQ නෙමෙයි. ඒතර සංසුද්ධ මේ ද්‍රවයක් අත දෙකේ සාන්ද්‍රයේ නියත හින්දා අපි ඒ වගේ එකක් KC ප්‍රකාශනයේ ලියන්නේ නැහැ. කලාතුරකින් සමහර පොත්පත්වල සමහර ක්‍රමවේදයන් වල එක ලියන අවස්ථා තියෙනවා. නමුත් දැන් අපේ විභාගයේදී අපි යනවානේ අපිට ලියන විදියක්. එතෙන්දී අපි KC වලට ලිප්පින් කටිය දැක්කට ලියන්නේ නැහැ. හරි? ඒතකොට මෙවැනි යම් යම් ගැටුම්කාරී අනුගකාරී මේ තියෙදි දිනනවා. හරිද? කට්ටියක් වෙනම ලියනවා කියලා කට්ටිය ලියන්න එපා කියලා එහෙම තර්ක විතර්ක තියෙනවා. හරිද? ලෝකේ පුරා. එතකොට නමුත් බහුතරයක් තැන් වලදී වැඩි ප්‍රමාණයක් අතර පස්සේ ජලයේ වගේ සංසුද්ධ ද්‍රවද KC වලට ලියන්නේ නැහැ. හරි? එතකොට ඔයා මේ වගේ ලිපිඩ් දැක්කට KC වලට ලියන්න යන්න එපා. ඔච්චරයි. පැහැදිලිද? හැබැයි මෙන්න මේ වගේ තැන් වලදී KC වෙනුවට විකල්ප නම් භාවිත කරන්න. දැන් සිසිල් බීම තියෙනවානේ. ක්‍රීම් සෝඩා ෆැන්ටනෙක්ට ඔක්කොම මොනවද ඒ සිසිල් බීම නැත්නම් ඒකට තේ කියන්නේ නැහැ නේ. ඒකට කෝපි කියන්නේ නැහැ නේ අපි. ෆැන්ට කප් වෙනවා නම් මොකද්ද මේ? කෝපි කෝපයක් කියන්නේ ඒක සිසිල් බීම එකක්. තේරෙනවද කියන්නේ? එතකොට KC කියන්නේ සිසිල් බීම. ඒකේ බ්‍රෑන්ඩ් තියෙනවා. ඒක බ්‍රෑන්ඩ් තමයි මොනවද? K ඇසිඩ්. අම්ලයන් නම් KA. බාෂ්පයන් නම් KB. හරි? K වෝටර්. උහුම කියක අකුරු දාලා ඒත් KC ම තමයි. පැහැදිලිද මේ කියන්නේ? එතකොට මෙන්න මේ වගේ මේ සංසුද්ධ ද්‍රවාවට පස්සේ ඒක ලියන්න බැහැ නේද? සාන්ද්‍රයේ නියතයක් ඉන්න. හරිද? ඕනනම් මෙහෙම අතන පර්මං පොත්වලදී මේක ලියලා නියතයක් කියලා කියලා ආය ලියන්න එපා කියලා මම විකාරයක්. තේරුණා කියන්නේ? ඔයා ඒක හිතන්නම එපා. හරිද? සංසුද්ධ ද්‍රවයක සාන්ද්‍රයේ නියතයක් ඉඳා ඒක ලියන එකේ තේරුමක් නැහැ. ඒකත් අපි සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවලදී ඒවා ලියන්නේ නැහැ. දැන් ජලෙදිත් අපි ලියන්නේ නැහැ. ඔච්චරයි ලියන්නේ. හරිද? මේ වගේ තැන්වලදී පොඩ්ඩක් බ්‍රෑන්ඩ් නේම් එක වෙනස් වෙනවා. සිසිල් බීම තමයි පින්චෝඩ කියන්නේ ෆැන්ට කියන්නේ. එතකොට පොදුනම සිසිල් බීම කියන්නේ. එතකොට මෙතනදී ජලයේ ඉන්න වෙනදී අම්ල බාෂ්ප සම්පූර්ණ පාලනය මම කරගන්න මෙතනදී කේසිය හඳුනන නම කරා මොකද්ද? K වෝටර් කියලා, KW කියලා. දුබල අම්ලයකදී අම්ලයේ නියතර මොකද්ද කිව්වේ? K ඇසිඩ් කිව්වා. දුබල බාෂ්පයකදී බාෂ්ප නියතර K බේස් KB කිව්වා. ද්‍රාවිත අමුද්ද කියන පාඩමේදී KSP කියලා කියන අවක්ෂේප වලද මේකම කතන්දරේ තමයි K A K B K S P අර එකම නමක් වුවම කැතයි නේද දෙනවා කියන්නේ. ternary එක brand name දිවතරයි කියන එක උනොත් KC ම තමයි ඔක්කොම. වැරදිද කියන එක. ඒක රොනමන් අංග සම්පූර්ණ කියලා දුන්නාට KC ප්‍රකාශන ලියන හැටි K P ප්‍රකාශන ලියන හැටි ඊටමතරව KC වල එක brand එනවා K acid K B අම්ල බාෂ්ප සම්පූර්ණ බව දැන් ඒක විතර හොඳටම තහවුරු වෙනවා ඇති මේ කියනවත් එක. එතකොට මේ දැන් ඒක උනන හරි. වැරදිද? ඊට පස්සේ ඔය මම කියන්නේ KCKP අදාළ සමුදිත පද්ධතියට ලාක්ෂණික නියතයක් කියලා. ඔයක නියතයක් වුණාට KCKP වෙනස් කරන්න පුළුවන් එකම එක සාධකයක් තියෙන මොකද්ද? උෂ්ණත්වය විතරයි. එන්ජිකල් වෙනවා එක KCKP කියන්නේ අදාළ පද්ධතියට ලාක්ෂණික වෙච්ච නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන් එකම සාධකය මොකද්ද? උෂ්ණත්වය පමණයි. එහෙනම් කියන්න පුළුවන් උෂ්ණත්වයේ නියතතාවකල් අදාළ පද්ධතියේ KCKP KCKP නියතතාවයක් වේ. එහෙනම් KC මොනවද? K වෝටර් මොනවද? K ඇසිඩ් කියන ඔක්කොම ඕල් කැම දෙයක්ම රඳාපවතින උෂ්ණත්වය මත විතරයි. හරි? පැහැදිලි කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයද මේකත් එක්ක සම්බන්ධ කරන්නේ නැහැ. මේක එක සම්බන්ධයක් දෙනවා. මේක වෙනම ලස්සනට සම්බන්ධ කරලා කියලා දෙනවා. මෙතන මේ කැපිටල් K ඔය සිම්පල් කියන අපි දැම්මේ. මේ හරහට කැපිටල් K වල KP KC K ඇසිඩ් KB අනේ ඔක්කොම රඳාපවතින මොකක්ද? උෂ්ණත්වය මත විතරයි. මේක පද්ධතියේ ලාක්ෂණික වෙච්ච නියත අවයක්. හරි. එතකොට දැන් මෙතන පොඩ්ඩක් අපි ගණන් වලට යමු. ආරම්භයක් විතර යන්නද? මේක තවත් තියෙද කියනවා. හිතන්නවා දැන් මම මේ කියල ඉවරුණා. සමහර අය කිව්වේ නැහැ. කිව්වේ නැහැ තමයි. ලස්සනට පිළිවෙලට කියනවා ඉවසල ඉන්න. හරි? දැන් මේකේ ගණන් හදන්න යමු. පොඩි ගණන්. ඒ ගණන් හදන්න මම පොඩි දෙයක් කියනවා. මේ KCKP පාඩමේ හැම අවුරුද්දේම වගේ ප්‍රශ්නයක් එනවා. බොහෝ විට එනවා. හරි? අවසන අවුරුද්දේ කියලා ගියවුරුද්දේ නම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
प्रश्न लेम्ल पशु संपृक्ता मे सीता मे प्रश्न एन स्ट्रक्चर यदोट मेके मे गण हदि वायु संबंध धर्म अत्यावश्यक अब पाटे मध्य पीवी सामन वायु पाड़े पीवी सामन दाने तीतर धनमी मेन मे केसी धनमें के कदम रेडी यदो मेन मेगा धन किसी मिश्रण हरी खाट हरी वाद बंधुना वायु इनका एक वायु समृद्ध एक वायु मौल चुना बीक वायु मौल पहाय वायु परिमा के बंधुने बंधुने परिमा ए वायु परिमा मे बंधुने परिमा बी वायु परिमा बंधुने परिमा मुड़वाय मौल परिमा बंधुने परिमा पे मे वायु संबंध गणंदी अनिवार्यी सामी अनेक वायु पाड़े वायु पाड़ा यूट्यूबर मध्यमें नव मेमीना पीवी सामान एन आंशिकीड अरे मे वायु मनुष्य बंधु बीति मत जिन्हें बीध अरे आंश बीड़ने के पवन पी अरे पीजे आंश बीड अरे आंश बीड़े पुलवा मेद मुड़ी बीड़ा पुलवा आंश पवन मेद मुड़ीन पुलवि मे संगड़ा पीने पीजे पेसा वार्डी मैं वीम पद परीमा परीमा एस धन मीटर बड़ी परीमा धन मीटर अभी एन मौल का आर्गिया सर्वात्र वायु विपरीत दिन अटाई दशम तुम्हारे धूल मौल के उष्णा निगम उष्णा निरपेक्ष उष्णा के यथकोट मेके भूम सर्वदय मदद ना अंदी उदाहरण दिन अंबगा अरे अंबगा गिरीका कोस गिरी जम्बू तिना अंबने तेरे अरे कोसगा दिल गिरी तिना बोर्ड तिना मिंदी सामान मौल दान इतना मौल अरे इतना पीवी सामान मौल दान एक पवन मौल का पीड़ने अरे मौल दाने पीड़ने बंधुने पीड़ने आंशिक पीड़ने मौल दाने मौल का मौल तुनना पी वशे पीड़ने पी एक आंशिक पीड़ने मौल दाण पहादान बी के मौल पहादान मुखदे अब बदकनी बी के मौल वाहन दाने मौल का बीरने बी अल हेपी बीरने बी के मगिन पवन बीरने बी के आंशिक बीटने वाश ना मौल अटदे मुड़ी मौल का मुड़वा मौल का पीड़ने मुखदे मुड़ पीड़ने दाम सारे मुड़ मौल का मौल एन पीड़ने मुड़ पीड़ने एक्टे मौल का बीरने आंशिक बीटने आंशिक बीड नियम पारिपूर्ण समीकरण मोदी डोल्ट आंशिक बीड नियम मेन मेदना पद्धति पी एना पी पी सामने पी डोल पी मुड़ मुड़ पीने सामने पीने आंशिक पीने अरे अरे गण अब मुड़ पीने पी मुड़ मुड़ पीने को
හතර වාරයක් 10 5 පැස්කල් කියලා මුළු පීඩනේ. ඉතින් අපි මුළු පීඩනේ කියලා. හරි බඳුනේ මුළු පීඩනේ ඉතින් ඔය ආවා කියලා හතර වාරයක් 10 5 පැස්කල් කියලා. එහෙනම් ඔය හතර වාරයක් 10 පැස්කල් වලින් කොටසක් A ටයිටි A හැපිලා කියු පීඩනේ කොටසක් B ටයිටි. හරි ඩෝල්ටන් කියන්නේ සරලව මොකද්ද කිව්වේ? පද්ධතියේ මුළු පීඩනය එක් එක් සංඝටකවල ආංශික පීඩනය තුන සමානයි කියලා කිව්වේ. ඒකත් එක ගණන් හදති කොහොමද වෙන්නේ? මුළු පීඩනේ දුන්නොතින් මුළු පීඩනේ දුන්නොතින් ඔය මුළු පීඩනේ වැඩි කරොත් තමන්ගේ පංගුවේ තමන්ගේ පංගුවට කියන මවුල භාගය කියලා. හරි මුළු පීඩනේ තමන්ගේ පංගුවේ මවුල පංගුවෙන් වැඩි කරොත් මොකක්ද වෙන්නේ? තමන්ගේ පීඩන පංගුව. මොකද තමන්ගේ පීඩන පංගුව වෙනම ආංශික පීඩන. මුළු පීඩනේ වැඩි කරොත් තමන්ගේ පීඩන පංගුවේ මොකක්ද වෙන්නේ? ආංශික පීඩන. තමන්ගේ පීඩන පංගුව තමන්ගේ විතරක් වෙන්නේ ආංශික පීඩන. දේරද කියන්නේ. එතකොට වාඩි ඉඳන් මෙතනදී මෙහිදී එක්තරා අවස්ථාවක සම්මුතිය ඇති වූ විට එහෙමවල තුනක් දෙහිමවල පහක් බැවදී නම් සහ මුළු වීර්ණයේ හතර වාරයක් 10 පහක් බැස්සල දුවේ නම් PA කියලා. හරිම ලේසි. මුළු වීර්ණයේ හතර වාරයක් 10 පහක් බැස්සන නම් ඒකේ පංගුව කරන්නේ 3 5 8යි 8න් 3ක් නේද? අන්න මවුල භාගය 8න් 3. A 3යි B 5යි. ඔකම 8යි 8න් 3 පංගුවක් A. එහෙනම් මුළු වීර්ණයේ මෙච්චර පංගුවක් A ට ආයිති යන්න මොකද මේ ආයේ? PA ගැස්. හරි. එනවා මේ කියන්නේ මම කියන එක පිළිගන්න. එතකොට එකක් හරි ඔයාලා P B වන්න කොහොමද කියන්නේ? මුළු පීඩනේ දීලා මුළු පීඩනේ දීලා අපි B ගෑස් විතරට ගන්නවා. මොකද ඔයා කරන්නේ වැඩි හරි B B ගෑස් සමානයි. මොකද B ගේ පීඩන පංගුව සමානයි මුළු පීඩනේ වාරයක් B ගේ මවුල පංගුව. B ගේ මවුල පංගුව කීයද? මුළු මවුල පහසුනේ 8යි 8න් 5ක් B. පැහැදිලිද කියන්නේ? ඔන්න ඔකත් ගොඩක් දැන් වැඩි ඕනේ නෝ. මේ P V සමානයි නාටි දාන ඕනේ නෝ. තව මොකද ඕන වෙන්නේ? ඔන්න ඔය පංගු කතන්දරේ මුළු පීඩනේ තමන්ගේ මවුල පංගුව මවුල භාගය වැඩි කරාම යාගේ පීඩන පංගුව ආංශික පීඩන එනවා. පැහැදිලිද මේ කියන්නේ? හරි. ඒතර ඔන්න අදාළ මූලික වශයෙන්ම කිව්වා යම් තාක් ප්‍රමාණයකට තව කියන දේවල් ගොඩක් තියෙනවා. හරි පියවර පියවර මම කියන්නේ. රයිට්. දැන් පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් වෙමු. මේක සම්බන්ධ කරලා පොඩි ගාණක් හදමු. ඔයාලා හරව ගන්න 2009 ලෙවල් 5A ප්‍රශ්නේ. ඒකේ සම්පූර්ණ ප්‍රශ්නෙම ගන්න තාම දැනුම මදි තියරි මදි තාම මුල් ටික හදලා පෙන්නන්න නම් 2009 ඉතාම සරලයි සමහර ප්‍රශ්න මේවා මම මුලින්ම සරලදෙනි පටන් ගන්නෙ. ඇත්තටම මේ මහා ලොකු අමාරු කියල එකක් නෑ. බලද්දි ඒවත් බොහොම ප්‍රමුචිලව ලස්සන කරලා යන්න පුළුවන්. හරි. ඒතර හරවන් 2009 ඉලවල් පේපර් එකේ 2009 5A ප්‍රශ්නය. 2009 5A. ඒකේ මුල් ටික මම කරන්නේ. X ගෑස් 2 Y ගෑස් කියලා බැලන්ස් එකක් ඔයාලට දීලා තියෙනවා. අල්ල ඔය සාර සම්මුතිය සංකේත වල කියන්නේ. හරි ඊට පස්සේ මේ සම්මුතියට එළවෙන්න ආරම්භයේ x ගෑස් මවුල දෙකක් විතරක් භාජනයකට දැම්මලු. දැන් මොකද වෙන්නේ කියන්නේ? සම්මුතියක් වෙනවා නම් දෙකොල්ලම ඉන්න ඕනේ නේද? එහෙනම් x ගෑස් යම් ප්‍රමාණයක් දැම්මා නම් එතනින් කොටසක් විතරක් ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධලා y වලටපත් වෙලා කොටසක් වෙයි තුරු වෙනවා. දෙකොල්ලම ඉන්න ඕනේ සම්මුතියක් ගන්න මොචරන් සංකල්ප නේද තේරෙනවා කියන්නේ? ඊට පස්සේ ඔම කතන්දර කියලා දත්තවයක් දීලා ආරම්භකයේ x ප්‍රමාණය 25ක් ප්‍රයෝජනය වෙලා y හදනවලු. මේ වෙනක් ගන්නේ මෙහා බෑ වෙලා තව කෙනෙක් හදලා නේද එනවා කියන්නේ. එතකොට y ලබා දෙන බෑ වුණාලු. ඊට පස්සේ සියල්ල අවසානයේ මුළු පීඩනය දීලා අහනෝ සම්මුතියදී xy මවුල භාගය. මේ මවුල භාගය කියන එක බෑ නෑ මොකද මවුල භාගය කියන්නේ? මුළු මවුල ගන්න තමන්ගේ මවුල පංගුව. මවුල භාග ගන්න උත්තරේ එනවා x ගානයි y ගානයි බැලන්ස් එක ඉදිරියට ගන්න මේ සම්මුති කියන end එකනේ බැලන්ස් එක. මේ වගේ මේ සරල මට්ටමේ ගානක් මේවා හදන්නේ සාමාන්‍යයෙන් අපි වාක්‍ය තුනක් කරා. පැහැදිලිද කියන්නේ? මේ ගණන් අපි හදන්නේ වාක්‍ය තුනක් කරා. ඒතර අපි මේ දෙච්ච දේ පොඩ්ඩක් chart එකකට ගන්න එක තමයි කරන්නේ. ගාන හොදට කියවලා ආරම්භය ගැන කියනවා අවසානය ගැන කියනවා. අපේ උත්තරේට අහන්නේ අවසාන xy කොච්චරක් ඉන්නවද සම්මුතිය ගැන නේද අහන්නේ. එතකොට ඔයා මේ පොඩි chart එකකට ගන්නවා. පැහැදිලිද? එතන මේ chart model එකේ ගණන් කොහොමද අඳුරගන්නේ? එතනදී කියනවා මෙන්න මෙච්චරක් තිබුණා මෙච්චරක් බෑ වුණා මෙහෙම වුණා මොකද කතන්දරේ වල දේන ආරම්භය දානවා යම් කෙනෙක්. ඊට පස්සේ ආ කොටසක් ඉතුරුයි ඔන්නෝ කිව්ව ගමන් එක කොහොම සරල chart ගන්නවා. පැහැදිලිද? එහෙම නැති ගන්න උත්තර මම කොහොමද කියන්නේ. හරි. එතකොට මේ වගේ දැන් මෙන්න මේ ක්‍රමය අල්ලගන්නවා. දැන් මේ ගාන පොඩ්ඩක් මාත් එක්කම හඳු ලියාගෙන අලුතෙන් මම පාඩම් පටන් ගත්තේ start එකේ කවුද හිටියේ කියලා අපි කියන වාක්‍යයක්. ඒකට අපි නමක් කියනවා ආරම්භක මවුල ප්‍රමාණය කියලා. start එක සම අම්ල භාෂාව සම්බුද්ධ ආදිත් මේ ගැන මම යම් හැඳින්වීමක් කරා. හරි. ඊට පස්සේ
ආරම්භෙදි කොච්චරක් දින්නේ කවුද ඉන්නේ ආරම්භෙදි අතරම ආරම්භෙදි x ගෑස් මවුල දෙකක් තමයි දැම්මා කියන්නේ x ගෑස්ගේ මවුල දෙකක් දැම්මා කියන්නේ හරිද y ඉන්නවා කියලා කියනවද නැහැ y නැහැ ඉලක් ගන්නවා y එහෙනම් මොකද වෙන්න ඕනේ වලින් කියන්නේ දැන් මේ x ගෑස් වලින් ඔක්කොමද නැහැ ඔක්කොම වෙන්නේ නැහැ කොටසක් විතරක් ඉදිරිපිට ගාවට යොමු වෙලා y හදන එක නේද වඩාම හොඳයි y ඉතලෙන් දා ගන්නවා ගන්නවදදී මෙන්න මේකත් අතර කොටසක් x ගෑස් යනවා කියන සංකේත කරන්න මෙන්න මේ පොඩි ඉතල ටික අත්‍යවශ්‍ය නැහැ හරිද ඔයා පැන්සලින් හරි පැනින්නම කිසි ප්‍රශ්නයක් නැහැ අපි අපි ඩාට එකට ගන්නවා දැන් එතකොට x වලින් කොටසක් මේ y හදන යනවා කියලා බලනවා මේ ඉතලෙන් දා ගන්න එතන වඩා පැහැදිලි හරි දැන් කොච්චරක්ද යන්නේ කොච්චරද ප්‍රතික්‍රියා වෙලා y හදන්නේ අන්න ඒකට අපි නමක් කියනවා ප්‍රතික්‍රියාවන නැත්නම් වෙනස් වෙන කොට ගන්න නෑ ආරම්භයෙන්ම කොච්චරක් වෙනස් වෙනවා නැත්නම් ප්‍රතික්‍රියාවන මවුල ප්‍රමාණය ආරම්භක මවුල ප්‍රමාණය කියන්නේ ප්‍රතික්‍රියාවන මවුල ප්‍රමාණය ඒක ගාන උදේ කියවන්න සමතුලිතතාවයේදී x ගෑස් වල ආරම්භ ප්‍රමාණය 25ක් ප්‍රයෝජන වී y සෑහෙන බව සමතුලිතතාව කියන්නේ n එකනේ n එකට එනකොට n එකට එන ගමනේදී මෙන්න මෙයන් 125ක් ප්‍රයෝජනය වෙලා කියන්නේ y හදන්න ෂය වෙලා ගිහිල්ලා දුන 125. ඉතින් ඒක ලියලා බලන්න දැන් නෑ ඉතින් අතක් ගමන් නෑ. මේ මවුල දෙකෙන් 100ට 25ක් කියන්නේ කොච්චරද? 0.5ක් නේද ඉතින් අන්න මේක නම් මොනිසෝල් ගන්න හතරයි. එතකොට හතරෙන් ගන්නෙ මේ මවුල දෙකෙන් හතරෙන් 0.25 කියන්නේ කොච්චරද? 0.5ක් මවුල වැය වෙලා දින b හද y හදන්න නේ x වලින් y හද. එතකොට එනම් කොච්චරක් n එකේ තියෙන්න ඕනද n එකට නමක් කියනවා සමතුලිත මවුල ප්‍රමාණය හරි සමතුලිත මවුල ප්‍රමාණය n එක හරි ආරම්භක මොහොතත් ඇත්තේ ආරම්භක මවුල ප්‍රමාණය කොච්චරක් ප්‍රතික්‍රියාවනද ප්‍රතික්‍රියාවන මවුල ප්‍රමාණය n එක සමතුලිත මවුල ප්‍රමාණය එනේ මේක සමතේකට පත් වුණාම කොච්චරක්ද x කොච්චරක්ද y කොච්චරක්ද පැහැදිලිද කියන්නේ එතකොට සිංහව කරගන්න එපා සමතුලිතතාවයේදී x ගෑස් වල ආරම්භක ප්‍රමාණය මවුල දෙකෙන් रुपया හරි රුපියල් 2000ක් තියෙනවා රුපියල් 500ක් වියදම් කරනවා ඉතුරු 1500 යන එක මෙහාන්න මේ x මවුල දෙකක් තියෙනවා හරිද ඒකෙන් 100න් 25ක් කොම 4න් එකක් 0.5ක් වියදම් කරනවා y හදන්න මෙහෙට මේ දෙනවනේ ඉතුරු කීයද 2.5 ගියාම 1.5ක් ඉතුරුයි අන්න එන එක උත්තරය n දෙකේදී සියල්ල අවසානයේදී n දෙකේදී x වල 1.5ක් මවුල ඉතුරු වෙලා තියෙන එක කියන්නේ සමතුලිත මවුල වල තමයි හරි ඒක උත්තරයක් කොහොමද උත්තරය මේ උත්තරයක මාර්ගයක් නේද ඊට පස්සේ y කොච්චර හැදෙනවද? ඉතාලද ගත්තා යා මතක තියාගන්න ඔයා මේ කෝල් කරන්න යන්න ඕනේ නැහැ. භාවිතින් මම මේ කෝල් කරන්න හොඳ නැහැ හයිලයිට් කරන්න මේ මෙන්න මේ මැද තීරුව පුරවනවා නේද? මේ මැද තීරුව ඔයාට හිතුමනාලි පුරවන්න බෑ. ඇයි? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ තුලිත සමීකරණේ අනුපාත වලට ස්ටොයිකියොමෙට්‍රික් අනුපාත වලට නේද? පැහැදිලිද? ප්‍රති ස්ටොයිකියොමෙට්‍රික් ගැන බලන්න යන්නම කරනකොට මවුල අනුපාතනේ පේන්නේ මෙයා x 1යි y 2යි x එකකින් නම් y 2යි 10කින් නම් 20යි කොහොම සරලයි. එතකොට මේක පොතලගෙන නෝනේ මැද කාඩ් එක මොකද වඩේ කියලා දෙනෝනේ නේද මේ මැද පුරවද්දී හොඳට මෙන්න මෙතන ඉස්සරහයි ලකම බලලායි පුරවන්නේ එනවා කියන්නේ x එකක් ගමුන් බැද්දර ගියොත් y දෙකක් කරනවා නේ එකකින් පරවශයෙන් y දෙකක් එහෙනම් 10ක් නම් 20ක් 30ක් නම් 60ක් 100ක් නම් 200ක් එහෙනම් දශම භාග නම් කියද්ද දෙගුණේ එහෙනම් y මවුලයක් හැදෙන්න ඕන නේද ඉතාල සරලයි නේද එතකොට මේ කියන්නේ ඇයි මේ එකකින් නම් මේවා දෙකක් නේ දැන් ප්‍රතික්‍රියාව වෙන්නේ කොච්චරද 0.5 එකකින් දෙකක් නම් 10ක් නම් 20ක් නම් දශම භාගෙන් දෙගුණේ මවුලයක් ආරම්භෙදි y ඉතිේ නැහනේ ප්‍රතික්‍රියාව සිදු වීම සිදුවී ඉස්සරහ ප්‍රතික්‍රියාවෙන් y මවුලයක් හැදෙනවා එහෙනම් මේ y මවුලේ අන්තිමටක් තියෙනවා ඕන අන්තිම උත්තර දෙකේ කොට x 1.5 මවුල y 1 මවුල අන්තිම උත්තර එන්නේ මොකක්ද මේ මවුල ගන්න මවුල භාග ගන්න කොහොමද සමතුලිතතාවයේදී මවුල භාග ගන්නනේ නේ එතකොට y එකට භාග කියලා කියන්නේ මොකද මවුල භාග කියන්නේ මුළු මවුල වලින් තමන්ගේ පමණ 1.5 එකයි 2.5 2.5 2.5 x 2.5 එකක් y ඔච්චර හරි ආ සමතුලිත මවුල භාග කියලා ආය වාක්‍යයක් ගේලිවලා මෙතන තියන්න එපා හරිද මේ උත්තරේ තියන්න එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මවුල භාග කියන්නේ සමතුලිත දෙහා නෙමෙයි n එකේ තියෙන සමතුලිත දෙහා නෙමෙයි ඒකට මුළු මවුල ගානේ x ගේ භාගව මුළු මවුල ගානේ y ගේ භාගව ඉතාම කරලා මට මේ ගන්න දුන්නේ මේ වගේ නම් සෑහෙන ආදීන මේක හරි
उत्तरे අර උත්තරේ පහෙන් තුනයි නැත්නම් බෙදෙනවනේ පහෙන් තුන කියන්නේ 10න් 6යි 10න් 6 කියන්නේ දශම 6යි දැන් දශම වලින් තිබ්බත් කිසිවක් නැහැ අරු හරි එකවලක් ගන්න කොහොම බාගස් හැබැයි සුළු වෙනවා නම් අපි සාමාන්‍යයෙන් දශම කරලා තියෙනවා කියන්නේ මොකද සුළු වෙනවනේ දැන් 7න් ගණන් සුළු වෙන්නේ නැහැ නේ 9න් ගණන් සුළු වෙන්නේ නැහැ එකවල නැහැ බාග සංඛ්‍යාව තිබ්බ දැන් මෙතන පහෙන් තුනනේ පහෙන් තුන කියන්නේ සුළු නම් දශම 6යි හරි දැන් සමතුලිත මෞලික භාගය කවුද y කියන්නේ x කියන්නේ මෞලික භාගය සංඛ්‍යාව තමයි සිංහලෙන් කියන්නේ සම්පූර්ණ x වල මෞලික භාගය සම්පූර්ණ y වල මෞලික භාගය x කියන්නේ සම්පූර්ණ මෞලික භාගය y කියන්නේ එතකොට මුල් මෞලික කියන්නේ 2.5 කින් පංගුව y ප්‍රමාණය මෞලිකය එතකොට හරි අරින් කියද්ද 5 2 10 4 7 හරි මේකත් පොඩි බොහොම සරල දෙයක් පද්ධතියක දෙන්න නම් ඉන්නේ ඒ දෙන්නගේ භාග එකතුව එකයි කොහොමද භාග සංඛ්‍යාව එකතුව එකයි තමයි පංගුව වල එකතුව එකයි මෞල භාග වල එකතුව එකයි නේ පද්ධතියක තුන්දෙනා එනවා මෞල භාග තුනක් එනවා නේ තුන්දෙනාගේ එකතුව එකයි පද්ධතිය හතර දෙනා මෞල භාග හතරක් හතර දෙනාට එනවා එතකොට ඒ පංගුව වල එකතුව කොහොම එකයි හරි මෞල භාග තුන එකක් වශයෙන් ඉඳලා තියෙනවා හරි එතකොට ඒක හරි KP වනු නිකන් ඉතින් KP වන නම් මොකද ඉඳන් අපි කොහොමද ඉඳන්නේ පස්සේද KP වන මොකක්ද ඕනේ පීඩන නේද KP ප්‍රකාශනයේ ලියන පීඩන ටික වල ආදේශ කරන මොකක්ද හරි සිම්පල් කේස් එක. එතකොට පොනම බැලන්ස් එක මොනවා කරා පරිදි ලැබෙනා නම් පොන බැලන්ස් එක දීපේ. හරි? y කාට කියන්න ඕනේ? හරි? කොහොමද KP එන්නේ? KP එන්නේ දකුණු පැත්තේ පී ඉන්නේ. භෞතික වස්තු මේකට ලකුණු දෙනවා. සමතුලිතතාව KC KP ගානක ලකුණු බිඳුවක් ගන්නවා කියන්නේ ඔබ ඔයා මහා මිනිසුන්ට කරන්න බැරි වැඩ කරන මහා දක්ෂයයි මේකේ ලකුණු බිඳුව ගන්න එක මම හිතාගන්න බෑ 75 බිඳුව වෙන්නේ නැහැ කාටවත් අද්දයි මෙන්න මේ KP වල ලකුණු පහක්ද පහක් හරි කියලා කිව්වම හැම එකටම දෙනවා හරි එහෙනම් මේක බොහොම සරල මාර්ගයෙන් ලකුණු දෙයක් දැහැ ගන්න පුළුවන් පාඩමක් නේ හරි KP හැබැයි බෞද්ධ භාෂාවෙන් නේද ලකුණු දෙන්නේ හරි y කේ වෙන්නේ 2.5 නේද වාගේ ගන්නවා බෙදින x කේ වෙන්නේ px එකින් දෙකයි ඉතර හැන්නේ දැන් මම දෙකේ මොන KP ප්‍රකාශ මේකට ලකුණුද ගනුගේ මේ පාඩමේ ලකුණු බිඳුව ගන්නවා කියන්නේ මම මහා මිනිසුන්ට කරන්න බැරි වැඩ කරන්න පුළුවන් කෙනෙක් කියන්නේ මහා අමුතු දක්ෂමක් ඔයාලා දෙන මොකද මේක බිඳුව ගන්නවා කියන්නේ මේ බිඳුව ගන්න එක කරන්න අමාරු නෙමෙයි බැරි වැඩක් පොඩි හරි කොහොම මේ වල ලකුණු දෙනවා හරිද දැන් ඉතින් ආඩි හිතට එන්න ඕනේ ආ KP ගන්න පීඩනෝනේ පීඩන කොහොමද ගන්න ගාන දත්ත කියවන්න සාමාන්‍යයෙන් පීඩනයේ කොහම හිතට එන්නේ PV සමාන වෙනවා කියන්නේ පීඩනයේ කියන්නේ අංක 1 හිතට එන්නේ PV සමාන වෙනවා හැබැයි ගානේ PV සමාන වෙනාට සම්බන්ධ නම් පරිමාව උෂ්ණත්වය දෙන්න බෑ ඒවා දීලා නැහැ නිකන් බලන්න කියන්නේ දෙයි උෂ්ණත්ව පරිමාව මූල් කතාවක් නෑ නේද මොන හිතට හරි මම මේව නැහැ මොකද හරි මම හිතන හැටි කියන්න මාර ගලිනවා ඔයාට මේ වගේ KP සම්බන්ධ ගානක පීඩන ඕන කියලා දෙන්නවද KP මේ වචනේ මම KP නම් හරි ප්‍රෙෂර් පීඩන ඕනේ පීඩන කොහම මුලින්ම හිතන දේ මොකද්ද PV සමාන වෙනාට හැබැයි ගානක් PV සමාන වෙනාට කොහොමද හිතාගන්න ගෙස් කරන්නේ කොහොමද PV සමාන වෙනාට ගානක් අනිවාර්ය උෂ්ණත්ව පරිමාවය කතා කරන මොකක් හරි බයයක් තියෙනවනේ එහෙනම් මොකක්වත් මේකේ නෑ උෂ්ණත්ව පීඩන කතාව නෑ නේද මොකුත් නෑ හරිද අනේ උෂ්ණත්වය දෙනවා 450 කියලා නේද උෂ්ණත්වයක් තියෙනවා පරිමාවක් නෑනේ එහෙනම් පොඩ්ඩක් අපි ඒක පොඩ්ඩකට තියමු හරිද PV සමාන වෙනාට කියන්නේ අපි ටිකක් අමාරුදී ගන්නොත් ඉතරද හදන අවස්ථා දෙකක් අරගෙන බෙදලා ඉතර හරියක් තමා වෙන්නේ හරිද කොහොමවත් මේක බලන්න පරිමාවක් නැහැ උෂ්ණත්වය දීපර පරිමාණ තියෙන PV සමාන වෙනාට දාලා පීඩන වෙනකම් කරගන්න බැහැ හැබැයි මොකක්ද තියෙන්නේ මුළු පීඩනයක් තියෙනවා අපිට පීඩනය කියද්දි මුලින් මතක් වෙන කාරණේ PV සමාන වෙනා ඒක පොඩ්ඩක් අවුල්වගෙන අපි මොකටද දෙන්නේ ඇයි මොකද ඩෝල්ටන් නියමය ඩෝල්ටන් නියමයේ ගණන් කරද්දි කොහොමද දෙන්නේ මුළු පීඩනයේ වාරයක් තමන්ගේ පංගුව තමන්ගේ අංශ පීඩනය
මුළු වීර්ණේ වාරයක් අනිත් කෙනාගේ පංගුව එයාගේ ආංශික වීර්ණේ. එහෙනම් PV සමානයෙන් RT එක වට්ටම වාරණික සෙට් එක ඕනනම් ඉතින් පරිමාවට සංවේදනය කරා මහා අධිකරණයකට ගණහදලා පුළුවන් එහෙනම් මම බොරු වැඩක්. PV සමානයෙන් RT එක ෂොට් එකෙන් මෙන්නෑ වගේ දේ දෙනවා නම් මොකද විකල්පෙ මොකද්ද? ඩෝල්ටන්ගේ ආංශික වීර්ණේ. හරි එතනින් XY නම් XY වීර්ණේ Y වීර්ණේ එකතු කරාම මොකද මුළු වීර්ණේ? තවත් ආකාරයෙන් කොහොමද ඒක ගණිතම ආකාරයෙන් කියන්නේ? මුළු වීර්ණේ වාරයක් x වල මෝල් භාගය කියන්නේ px මුළු වීර්ණේ වාරයක් y වල මෝල් භාගය කියන්නේ py ඉතින් අපිට එතන හිතනවා ඩෝල්ටන් ආංශික වීර්ණ නියම. එතකොට අපි බලන්න මුළු වීර්ණේ අමුම දිගන්නේ සමතුලිතතාවයේ. හරි සමතුලිතයේදී මුළු වීර්ණේ 6 වාරයක් 10 පහ බැස්ස වර්ගමෙන් දුන්නු දීලා තියෙනවා නේද? ඉතින් ගේමක් නැහැ නේද? මම මෙතනින්ම ගන්න ඕනනම් වෙනම py px හොයන්න නැද්ද? කිසි ලකුණක් වෙන්නේ නැහැ. ඒක පාට ආශ්‍රය කරලා නම් කිසි ගණන් කින්න py කියන්නේ මොකද්ද? මුළු පීඩනේ 6 වාරයක් 10 පහ පැස්කල් නැත්නම් වර්ගමීටර නිව්ටන්. අන්න ඒක වැඩි කරයින් පස්සේ පංගුව කීයද? y ගේ මවුල භාගයේ පංගුව කීයද? 5න් 3 නැත්නම් 0.6 නේද? නේද? නෑ නේ. y වල 5න් 2යි නේ. 10න් 4යි කියන්නේ 0.4යි. මතකද නේද? y වල මේ මුළු පීඩනේ මේ තියෙන්නේ මුළු පීඩනේ ගානේ දත්තයක් විදිහට ඒක දීලා තියෙනවා. මේ මුළු පීඩනේ අයිති x y y ටයි. එතකොට මුළු පීඩනෙන් x වල පංගුව පංගුව කියන්නේ මවුල භාගය. සමතුලිත දෙහැරද? ආරම්භයේදී මේ සමතුලිතදී මේ ඕන වෙන්නේ. මේක කියන සමතුලිතතාවය වස්තු. එතකොට මේ මුළු පීඩනේ වාරයක් සමතුලිත y වල මවුල භාගය. මවුල පංගුව කීයද? අර 2.5න් 1යි කියන අපට ආවේ කීයද? 5න් 2යි නේද? 0.4යි කියලා ගත්තේ. ඕනනම් භාග සංඛ්‍යාවෙන් ලියන්න 5න් 2 කියලා. නැත්නම් 0.4 කියලා ලියන්න. පැහැදිලිද මේ කියන්නේ? මුළු පීඩනේ පහෙන් දෙක වංගුවක් හිටියේ y නේද? කියන්නේ පද්ධතිය මුළු මවුල ගාන වඩාවනේ 2.5. ඔය 2.5 එකක් ඒ කියන්නේ කියන්න. පහෙන් දෙකක් හිටියේ y ගේ වංගුව නේද? එහෙනම් මුළු පිළින්නේ පහෙන් දෙකක් y ට හයිටි යන py y ගේ ආංශික පිළින්නේ. පැහැදිලිද? ඊට පස්සේ x වල පිළින්නේ කියන්නේ කියද? මෙතන අනුමාන 0.4 කියලා නම් නැවත්තා. px කියන්නේ මොකද්ද? 6 වාරයක් 10 පහ තමයි මුළු පිළිරණය. ඒ මුළු පිළින්නේ කොච්චරද x හිටියේ? 2.5 1.5 ගන්න අපට ආවනේ මතකද? x ආය අපට 2.5 1.5 කියන්නේ කියද්ද? 5න් 3ක් නේද? 0.6ක් නේද? 0.6 මේක වැඩි කරන මුළු පීඩනේ වාරයක් x වල පංගුව 5න් 3. හරි දැන් සුළු කරගන්න. හැබැයි මෙතන වර්ගයක් තිබ්බා මතක කරගන්න එපා. මෙතන වර්ගයක් තිබ්බා. හරිද? මෙතන y පදය වර්ග වෙන්න ඕන. නේ? වර්ගය මතක කරගන්න එපා. හරි? දැන් සුළු කරගන්න ඕන නම් ආයෙ වෙන කපල දාලා මේවා නතර කරන 0.4 කියලා නේ ගන්න පුළුවන්. හරිද? සුකර ගන්න මේ ලකුණු දෙද්දී මේ ප්‍රකාශයේ ලකුණු යන ප්‍රමාණය දෙනවා භෞතික ස්ථානකාරයයි. මේ ෆස්ට් ටයිම් ආදේශ කරද්දී මතකයි ඒකකේ දාන මොකද ඒකකේ නැත්නම් ලකුණක් ලැබෙනවා. මේ පීඩනයේ පැස්කල් හරි වර්ග මීටරේ නුරන හරි ඒකකේ අවශ්‍ය නැහැ. අනේ ඒකකේ නැත්නම් ලකුණක් ලැබෙනවා. මැද සුරු කරද්දී ඒකක ඕනේ නැහැ. ඒ අවශ්‍ය නැහැ. අන්තිමේ එකක දාන්න. මොකද අන්තිමේ එක කියන්නේ එතන පීඩන වර්ගය මෙතන යට පීඩන කරගම පීඩන මල එකයි m ඍණ නම් පැස්කල් වලින් අන්තිම උත්තර ඒකකේ තියන්න සුළු කරලා ඉවරලා එතකොට ප්‍රකාශනයේ භෞතික ස්ථානකාරයයි ෆස්ට් ටයිම් ආදේශයේදී එක වාක්‍ය වශයෙන් අපිට ලකුණක් කරන අපරාධේ අන්තිම මැද ඕනේ නැහැ එකක අන්තිම උත්තරයේ ඒකකේ තියෙන නැත්නම් ඒක ලකුණක් කරගෙන ඉඳලා දැන් මොනාරි ලකුණ ටික ගන්න ඕන ඒක යටට යලා තමයි දැනුම් මදි ඒක අපි ඊගාර තව ටිකක් තියරි කරලා ඊට පස්සේ යනවා ඔන්න ඔක්කොම ටික කතා කරා මේ කියන්නේ ඔක්කොම කියන්නේ අපිට මුල්ලාදීරිය කොපටි කතා කරා දැන් දෙවෙනි අධ්‍යයනයට යන දින මේ තේහා ගණන් වෙනවා අපේ විභාගෙදී තව ටිකක් උඩ මට්ටමේ ගණන් තුන්වෙනි අධ්‍යයනය අපි කරන්නේ සංකීර්ණ මට්ටමේ ගණන් ඔය ගණන් ටික ඔක්කොම ඉවර කරලා අපි යනවා තව මේ සිලබස් එකට අලුතෙන් දාපු කොටස තමයි ප්‍රතික්‍රියා ලබ්ධිය කියන එක QC කියලා එකක් QP කියලා එකක් හරි ඒක බොහොම සරල දෙයක් ඒක මම ලස්සනට කියා දෙන්නම් එතකොට එනම් ඉතුරු වීඩියෝ ස්ලිපේදී අපි ගණන් හදලා මුලින් ඉවර කරනවා අන්තිමට තමයි අපි ප්‍රස්තාර තියරි ලේචර් දිය මුල් තමයි තියරි ඔන්නේ තියරි වලට එන්නේ ප්‍රායෝගික සම්පූර්ණ වලට උදාහරණ හරි ඒක මොකද අරම ගයිඩ් එකේ නම් රසපේ පාඩමලා කරගෙන යනවා අපි ඊළඟට ඉක්මනින්ම හම්බ වෙනවා කලාම සම්පූර්ණතාවය ව්‍යාප්ත සමූහයෙන් පළවෙනි වීඩියෝ එකත් එක්ක ඒක මෙතන පාඩුවක් දාගෙන යනවා එහෙනම් වැඩ කරගෙන යන්න ඉස්සරහ වීඩියෝ දිහා බලන්න.